වාක්‍යද කතා කරන්නේ පැබ්‍රික් කම්පොසිෂන් එක ගැන. කම්පොසිෂන් එහෙම නැත්නම් සංගීතය. සංගීතය කියලා කියන්නේ යමක් නිර්මාණය වෙන්න ඒ තුළ අන්තර්ගත වෙලා තියෙන අමුද්‍රව්‍ය. එහෙම නැත්නම් මූලද්‍රව්‍ය වලට කියලා අපිට සරලව හඳුන්වලා දෙන්න පුළුවන්. අපි දන්නවා රෙදි නිෂ්පාදනය කරන්න භාවිත කරන ප්‍රධාන අමුද්‍රව්‍ය වන්නේ නූල්. එම යොදා ගන්න නූල් හදලා තියෙන අමුද්‍රව්‍ය මත තමයි ෆැබ්‍රික් එකේ කම්පොසිෂන් එක තීරණය වෙන්නේ. සාමාන්‍යයෙන් අපි ඇඳුමකට කියා ලේබල් එකක් යූස් කරනවා. මේ කියා ලේබල් එකේ තමයි ෆැබ්‍රික් කම්පොසිෂන් එක සඳහන් කරලා තියෙන්නේ. එතකොට අපි ඇඳුම මහන්ඩ ගන්න ප්‍රධාන ෆැබ්‍රික් එක, එහෙම නැත්නම් බොඩි ෆැබ්‍රික් එකේ තියෙන සංයුතිය මත පදනම්ව තමයි ඒ ගාමන්ට් එකට අදාළ වෙන කම්පොසිෂන් එක මෙන්න මේකයි කියලා ඉවර වෙලා අපි හඳුන්වන්නේ. උදාහරණයක් විදිහට 65% පොලියස්ටර්, 35% කොටන්, 100% කොටන්, 95% කොටන්, 5% ඉලාස්ටින්, ඊට පස්සේ 55% ෆොලි, 45% කොටන්, 5% ස්පෙන්ඩෙක්ස් වගේ බොහෝ කම්පොසිෂන් ටයිප් කම්බිනේෂන් අපිට ව්‍යවහාරයේදී දැක ගන්න පුළුවන්. ෆැබ්‍රික් කම්පොසිෂන් එකක් ස්ටෑන්ඩර්ඩයිස් විදිහට දක්වනකොට ඒක වර්ල්ඩ් වයිඩ් ස්ටෑන්ඩර්ඩ් එකක් තියෙනවා. ඒකේ දක්වන්නේ ඉස්සෙල්ලාම ප්‍රසන්ටේජ් එක, කොම්පොනන්ට් දෙකක් මොකක් හරි ඇතුළත් ෆැබ්‍රික් අපි කම්පොසිෂන් එකක් ගත්තොත් කොටන් පොලියස්ටර් ගන්නකො, ඒ කොටන් පොලියස්ටර් කියන එක ඉස්සෙල්ලාම ලියන්න ඕනේ අපි ප්‍රසන්ටේජ් එක කීයද, කොටන් වල තියෙන ප්‍රසන්ටේජ් එක කීයද. අන්න ඒක 100% මෙච්චරයි කියලා ඉස්සෙල්ලාම දක්වන්න ඕනේ. ඊට පස්සේ තමයි අපි දක්වන්නේ මොකද්ද බ්ලෙන්ඩ් එක කියලා. ඒ කියන්නේ 65% කොටන්. ඊට පස්සේ තමයි දෙවෙනියට තියෙන කොම්පොනන්ට් එකේ තියෙන 35% පොලියස්ටර්. අන්න ඒ විදිහට තමයි අපි මේක ස්ටෑන්ඩර්ඩ් එක ලියන්නේ. ඒ වගේම ස්ටෑන්ඩර්ඩ් එකට අනුව කම්පොසිෂන් එක ලියනකොට තව දෙයක් තමයි කම්පොනන්ට් එකේ ප්‍රසන්ටේජ් එක වැඩිම කොම්පොනන්ට් එක තමයි ඉස්සෙල්ලාම ෆැබ්‍රික් කම්පොසිෂන් එකේදී මෙන්ෂන් කරන්නේ. මේක වර්ල්ඩ් ස්ටෑන්ඩර්ඩ් එකක්. ලංකාව තුළ ෆැබ්‍රික් කම්පොසිෂන් පිළිබඳව මිනිස්සු ඒ තරම් උනන්දුවක් දක්වන්නේ නැහැ. නමුත් යුරෝපා රටවල අනිවාර්යෙන් ඇඳුම් ගන්න කලින් කන්සියුමර් බලනවා මොනවද මේ ඇඳුමට ඉන්ක්ලූඩ් වෙලා තියෙන කම්පොසිෂන් එක කියලා. ඒ කියන්නේ ෆයිබර් කම්පොසිෂන් එක මොකක්ද කියන එක ඒගොල්ලෝ ගොඩක් අනිවාර්යෙන් බලනවා. මේ ෆයිබර් කම්පොසිෂන් එක ෆැබ්‍රික් එක මෙන්ෂන් කරලා තිබුණ නැතොත් එහෙම ඒක ලීගලි ඇක්ෂන් එකක් දක්වා යන්න පුළුවන් තරමට ඒ ප්‍රශ්නේ ගොඩක් බරපතලයි යුරෝපා රටවල. ඒකට හේතුව තමයි සමහර රෙදි නිපදවන්න යොදාගෙන තියෙන මැටීරියල් කන්සියුමර්ගේ ස්කින් එකට රියැක්ට් කරන්න පුළුවන්. එතකොට එක එක්කෙනාගේ හැම වල විවිධ සාධන තියෙන්න පුළුවන්, ඒකලගේ සෙන්සිටිව් එක වෙනස් වෙන්න පුළුවන්. ඒ අනුව මේ ඇඳුම් වල තියෙන ෆයිබර්ස් වල ඉනොත් මිනිසුන්ගේ හැමට වෙන, ඒ කියන්නේ කන්සියුමර්ගේ හැමට ඉම්පැක්ට් එකක් වෙන්න පුළුවන්. අන්න ඒ හන්ද තමයි ෆැබ්‍රික් එකකට භාවිත කරලා තියෙන මේ මැටීරියල් වල තියෙන කම්පොසිෂන් එක අනිවාර්යෙන් ගාමන්ට් එකේදී මෙන්ෂන් කරන්න ඕනේ. මොකද එතකොට තමයි කන්සියුමර් දැනගන්නේ මේ මැටීරියල් එක ඇඳුද්දොත් මගේ ඇඟට මේ වගේ ඉන්ෆෙක්ට් එකක් වෙන්න පුළුවන්, මේ වගේ ඇලර්ජි එකක් වෙන්න පුළුවන්. එතකොට මට මේක ඕකේද නැද්ද කියලා කන්සියුමර් ඩිසයිඩ් කරන්නේ ඒ කියා ලේබල් එකේ ගහලා තියෙන ෆැබ්‍රික් කම්පොසිෂන් එක මත තමයි ඒගොල්ලෝ ඩිසිෂන් එකට යන්නේ. අනිත් දේ තමයි ස්ටෑන්ඩර්ඩ් ෆැබ්‍රික් එකක් අපි සෝස් කරනවා නම් එහෙම අනිවාර්යෙන් කියා ඉන්ස්ට්‍රක්ෂන් එකක් ඇලෝකේට් කරන්න කලින් අපි ෆැබ්‍රික් සප්ලයගෙන් ගන්න ඕනේ ෆයිබර් කම්පොසිෂන් රිපෝට් එකක්. මේ ෆයිබර් කම්පොසිෂන් රිපෝට් එක ගාමට් මැනුෆැක්චරර්ට හදන්න බෑ. මේ ෆයිබර් කම්පොසිෂන් රිපෝට් එක ටෙක්ස්ටයිල් මිල් එක හරහා තර්ඩ් පාර්ටි ලැබ් එකකින් සර්ටිෆයි කරලා තමයි ගාමට් මැනුෆැක්චරර් මේ ටෙස්ට් රිපෝට් එක ලබාගන්නේ. එතකොට ඒ ටෙස්ට් රිපෝට් එකේ තියෙනවා මේ ෆැබ්‍රික් එකට යන්න ඕනි කෑ ඉන්ස්ට්‍රක්ෂන් එක මේකයි, මේක මෙන්ෂන් කරන්න ඕනි ඇක්චුවල් ෆයිබර් කන්ටෙන්ට් එක මේකයි කියලා ඉවර වෙලා ඒගොල්ලෝ දෙනවා ටෙස්ට් රිපෝට් එකක්. අනිත් දේ තමයි මේ හැම කම්පොසිෂන් එකකම ප්ලස් ඕ මයිනස් 5%, ඒ කියන්නේ දක්වලා තියෙන මැටීරියල් වල ප්ලස් ඕ මයිනස් 5% මේ මැටීරියල් එකේ බ්ලෙන්ඩ් එකේ එහා මෙහා වීමක් වෙන්න පුළුවන්. මේක වර්ල්ඩ් වයිඩ් ස්ටෑන්ඩර්ඩ් එකක්. ඒ අනුව ෆැබ්‍රික් එක හදන්න යොදාගෙන තියෙන මැටීරියල් එක අනුව ඒ ෆැබ්‍රික් ටයිප් එක යොදාගෙන නිෂ්පාදනය කරලා තියෙන ගාමන්ට් වල ඩියුරබිලිටි එක වැඩි වෙන විදිහට
ඒවා හෝදන්න ඕනි ක්‍රමය, වේලන්න ඕනි විදිය, මොන උෂ්ණත්වයකදීද අයන් කරන්න ඕනි, මොන විදිහටද මේක ඩ්‍රයි කරන්න පාවිච්චි කරන්න ඕනි වගේ කෙයා ඉන්ස්ට්‍රක්ෂන් ඒ අනුව තමයි ෆැබ්‍රික් එකකට ඇලෝකේට් කරන්නේ. ඒ වගේම තවත් දෙයක් තමයි ගාමන්ට් එකක් නිෂ්පාදනය කරද්දී බොඩි ෆැබ්‍රික් එකක් විතරක්ම නෙවෙයි මේ ගාමන්ට් එක නිෂ්පාදනයට පාවිච්චි කරන්නේ. බොහෝ වෙලාවට ලයිනින් වර්ග පාවිච්චි කරන්න පුළුවන්, ඊට පස්සේ ටේප් වර්ග පාවිච්චි කරන්න පුළුවන්, ඊට පස්සේ ඇසසරීස් වර්ග පාවිච්චි කරන්න පුළුවන්. එතකොට හැබැයි මේ ෆැබ්‍රික් කම්පොසිෂන් එක මේ ගාමන්ට් එකේ කියලා ලේබල් එක ගහලා තියෙන කම්පොසිෂන් එක මෙන්ෂන් කරද්දී මේ හැම මේ මැටීරියල් එකක්ම ඉන්ක්ලූඩ් වෙලා තියෙනවා කියලා එතන මෙන්ෂන් කරන්නේ. මේ ගාමන්ට් එකක් නිෂ්පාදනය කරන්න යොදාගෙන තියෙන ප්‍රධානම මැටීරියල් එක, කියන්නේ බොඩි ෆැබ්‍රික් එකේ කන්සම්ෂන් එක තමයි මේ ෆැබ්‍රික් කම්පොසිෂන් එක යටතේ කියා ලේබල් එකේ ඉන්ස්ට්‍රක්ෂන් විදිහට ඒගොල්ලෝ දක්වන්නේ. මොකද හැම දෙයක්ම මේකට යොදාගෙන තියෙන ෂිපර් එක, ප්ලාස්ටික්, පොලියස්ටර් අනම්මනම් මේ තියෙන ඔක්කොම මේ ගාමන්ට් එක තිබුණට මේ ඔක්කොම කියා ලේබල් එකේ දක්වන්නේ නැහැ. හැබැයි මේ කියා ඉන්ස්ට්‍රක්ෂන් වල ඒකේ වොෂින් ඉන්, අයනින් වලද දීලා තියෙන කන්ස්ට්‍රක්ෂන් වලදී මේ හැම කම්පොනන්ට් එකක්ම මේන්ටේන් කරන්න පුළුවන් ලෙවල් එකට තමයි ඒගොල්ලෝ වොෂින් කන්ස්ට්‍රක්ෂන් ටික දෙන්නේ. ෆැබ්‍රික් කම්පොසිෂන් එකක් කියන්නේ මොකද්ද, ඒකේ තියෙන වැදගත්කම මොකද්ද කියන එක ගැන තමයි අපි අද මේ වීඩියෝ එකෙන් කතා කරේ. මේ වගේ තවත් ඔයගොල්ලෝ දැනගන්න කැමති ටොපික්ස් තියෙනවා නම් එහෙම ඔයගොල්ලන්ගේ ටොපික් එක මොකද්ද කියන එක ගැන කමෙන්ට් එකක් දෙන්න. ඉදිරියේදී මම ඒකට අදාළව වීඩියෝ එකක් කරන්න බලාපොරොත්තු වෙනවා. Thank you very much for watching. Dixon B.